දකින්න විදිහට ලංකාවේ තියෙන රියැලිටි ප්‍රෝග්‍රෑම් වලින් හොඳම ප්ලැට්ෆෝම් එක තමයි රුස්ටා කියන්නේ. මොකද 100%ක් ලයිව්. පුංචි ක්‍රිෂාන් ගැන තියෙන මතකය මොනවාගේද? ජූඩිම කාලේ කතා කරන්නවත් නොත් බැයි කාලේ උනත් නිදි කරන්නේ සින්දු කියා තමයි. සින්දුවක් හරි කවියක් හරි මොනවා හරි තාලෙට කියනකම් තමයි නිදාගෙන ඉන්නේ. නතර වුණ ගමන් යන්න අපට. පොඩි කාලේ මොකද්ද ක්‍රිෂාන් වෙනුවෙන් තාත්තගේ තිබ්බ මේ හීනේ මොකද්ද මේ විදි මොකක් හරි එහෙම තිබුණා. මේ ලංකක විදි කොහොමත් මේ පාන්දරත් গিitar ඒවා මෙයා මෙයා තනියෙන් අපි නිදි අතර ගහන වෙලාවල් තියෙනවා. ගෙදර ඉන්න විදියට මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම අඟපැත්ත හොලවල කාමරෙන් එළියට එන්නේ නැහැ. දොරමඩ ලවට යන්න පියඹගෙන එන සැරිසරන පඩු අපා කතාවසුව මුල සිට අගට මෙන්න. නොයෙකුත් විදිහේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒකට ඔය මල් මාල දාන්න පොල්පතු එල්ලන්න ගෑන් ළමයි එහෙම වුණත් එන්න පුළුවන් නේ. කෝල් එකක් ආවා මේ ළඟදි මම සින්දුවක් කිව්වට පස්සේ ඒක ගත්තේ මගේ නෝනා. ක්‍රිෂාන් කියන මම ඒක මගේ යක්පැටිය නිදි යක්පැටිය මේ අර සින්දුවෙන් පස්සේ යක්පැටියට ආවා යක්පැටිය නැගෙන කවුද කියලා අපි බන්දම් කෙලියද කිලි කෙලි අරගෙන යක්කු පිටියරාවා දුරු බෙරෙන් ගෝෂක බෙරනාදෙන් යක්කු පිටියරාවා ක්‍රිෂාන් දකින්න හිරුස්තා හරහා දකින්න කියන්නේ මොකද මට ඒ හිරුස්ටයින් කලින් ඉඳන්ම තිබ්බ හිණය තමයි ලංකාවේ හොඳ ප්‍රොඩියුසර් කෙනෙක් වෙන එක. ඒක එහෙම තියෙනවා. හිරුස්ටා ෆයිනල් එකේ සිං කරන්නත් ලොකු ටාගට් එකක් තියෙනවා. ඒ වගේම ලංකාවේ හොඳම ගායකයෙක් වෙන්න තමයි මගේ හිණය. දැන් මං ඉල්ලනවා දෙවනි බුදුන් ලෙස කොටසක් කියන්න කියලා. දෙවනි බුදුන් ලෙස ලොවම ඌවම් කල ලොවට පිදුම් ලඳ ලොවට උතුම් ලඳ අම්මා ඉරුස්තාවල කොතනද ක්‍රිෂාන්ව දකින්න තාත්තා හින දකින්න ගමේ කට්ටිය යන එනකොට ඔක්කොම අහනවා. ඉතින් ඕවා කියලා හැමතිස්සෙම මගේ හිත බඩගිනිය වෙන්නේත් නැහැ. බඩගිනියක් නැහැ මේ දවස්වල. ඕ. බඩ පිරලා තියෙන්නේ හිත පිරලා තියෙන්නේ. මගේ සීවිල් එකක් තියෙනවා ස්ටිකර් ගහ. ක්‍රිෂාන්ගේ ස්ටිකර් වලින් බහලාද තියෙන්නේ. ඕ. ක්‍රිෂාන්ගේ හිරුස්තා ඇතුලේ හීනේ කොතන කොතන කොහොම ඉන්නව දකින්නටද කැමති? අවසාන මහා තරගයේ තරඟ කරනවා දකින්න තමයි මම කැමති. එයාව. මගේ හිතෙත් තියෙනවා ලොකු විශ්වාසයක් එයා අවසාන මහා තරගයේ තරඟ කරයි කියලා.